යෝජනා කෙල්ලලා තියෙනවා මේ ණයවර ලිපි නිකුත් නොකිරීමේ හේතුවෙන් ඖෂධ වර්ග 80ක පමණ හිඟයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා. එහෙම මොකද හේතුව මේ ඩොලර් නැති ප්‍රශ්නේ නැති අවදානමක් තියෙනවා මුළු රටේම සෑම අංශයකම අවදානමක් තියෙනවා කාර්ය හරියටනම් අවදානමක් නැහැ කියලා ඒක සිහින ලෝකෙකින් නම් අය තමයි අවදානමක් නැහැ කියන්නේ මොකද අර මං කියෝ වගේ රටට එන්න තියෙන ආදායම් වලින් 100ට විශේෂයෙන්ම විදේශ ආදායම් වලින් 30%කට අඩු වෙලා තියෙනවා නේ කියන්නේ 70%ක්ම මේ වෙනකොට අපිට අහිමි වෙලා තියෙනවා නම් අපේ කළමනාකරණය තියෙන්නට ඕනේ ඕනෑම කෙනෙකුට ඔය තියෙන කරුණ හොඳටම තියෙන වෙලාවට ආණ්ඩු කරගන්න පුළුවන් හැබැයි ආණ්ඩුවක් කරන්න අමාරුම කාලේ තමයි අපි මේ ආණ්ඩු කරන්නේ. ඉතින් ඒක බොහොම පැහැදිලිව. ඉතින් අපිට ආණ්ඩුවක් කරන්නට අපහසුම කාලය තුළ අපි මේ කරන කළමනාකරණය තුළ අපිට ආත්ම විශ්වාසයක් තියෙනවා. తాවකාලික යම් යම් ප්‍රශ්න තිබ්බත් දිග කාලෙන මැද කාලෙන මේ ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන්න හැකියාවක් තියෙනවා කියන එක. ඒ බොහොම පැහැදිලිව ණයවර ලිපි ගැන මම දන්නවා. අපි කවුරුත් දන්නවා මේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අපි ප්‍රශ්න එකින් එක නිරාකරණය කරමින් අපි යනවා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඖෂධ සම්බන්ධව අපට යම් කිසි ප්‍රශ්නයක් මතුනොත් ඒ ප්‍රශ්නයට අවධානය යොමු කරලා ඒ නිවැරදි කිරීමේ කටයුත්තර මේ වෙනකොට අපි යොමු වෙලා තියෙනවා. නෑ මං හිතන්නේ පියවර එකක් කියලා කියන්නට බෑ පියවර ගණනාවක් ඒ සම්බන්ධව මේ වෙනකොට සාකච්ඡා කරමින් යනවා මේ ප්‍රශ්නේ උද්ගත වෙලා නෑ නමුත් ඒකේ අඳුරු ඒ සම්බන්ධව යම් කිසි විදිහේ අපි හඳුනාගෙන තියෙන ප්‍රශ්නයක් හැටියට සඳහන් කරන්න ඕනේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දීමේ වැඩපිළිවෙල තමයි අපි කරන්න ඕනේ ප්‍රශ්න හඳුනා ගන්න පළවෙනි දේ තමයි ප්‍රශ්නයක් තියෙනවා කියලා හඳුනා ගැනීම ඒ ප්‍රශ්නයක් තියෙනවා කියන ප්‍රශ්නයක් තිබෙනවා කියන එක අපි මේ වෙනකොට හඳුනාගෙන තිබෙනවා එම ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒකට ලබා දිය විසඳුම. ඒ විසඳුමේදී ප්‍රමුඛත්වය කොටට දෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපිට ප්‍රමුඛත්වය දෙන එකේ ඉහළින්ම තියෙන දෙයක් තමයි ආහාර සහ ඖෂධ. දැන් මේ ආහාර කියන කොටත් මේකේ ආහාරවල තියෙන විවිධ දේවල්. මේ කියන්නේ අපි කිව්වොත් නොයෙකුත් තියෙන මූලික අවශ්‍යම ආහාර ද්‍රව්‍ය අවශ්‍යම සෞඛ්‍යට අවශ්‍ය ඖෂධ. මේ ප්‍රමුඛත්වය ලබා දෙන අංශ හැටියට අපි සලකන්නේ. ඒ නිසා අපි මේ ප්‍රමුඛත්වය ලබා දෙන අංශ සම්බන්ධව අපි අවධානය යොමු කරලා ඒ ප්‍රමුඛත්වය ලබා දිය යුතු මට්ටමට කටයුතු කරනවායි කියන එක සඳහන් කරනවා.